දවසක් වේවා ආදර අම්මිතාති දුවේපතේ. මං හැමදාම ඔබව ආමන්ත්‍රණය කරනකොට සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම තමයි ප්‍රාර්ථනා කරන්නේ. මං මේ ප්‍රාර්ථනා කරනකොට හිතනවා ඔබට සුබ වෙන්න ඕනි කියලා. ඉතින් අපි අනිත් අයත් එක්ක ඉන්ටරැක්ට් කරද්දී අපි සමාජය තුළ ජීවත් වෙද්දී සතරන් අම්මිතාති දුවේපතේ නිරන්තරයෙන්ම සුබ ප්‍රාර්ථනාවන් එක්ක තමයි අපිට අවශ්‍ය කරන ශක්තිය, එනර්ජිය, බලය අපි හොයාගන්නේ එක එක්කෙනාගෙන් මෙන්න මේ සුබ ප්‍රාර්ථනා තුළ. අපි උදේට මුණ ගැහුණම ගුඩ් මෝර්නින් කියනවා, ගුඩ් ආෆ්ටර්නූන් කියනවා, ඊට පස්සේ ආයේ හවස වෙනකොට ගුඩ් ඊවනින් කියනවා, රෑට ගුඩ් නයිට් කියනවා, නිදාගන්න ඉස්සර ස්වීට් ඩ්‍රීම්ස් කියනවා. මෙන්න මේ වගේ සුබ ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ විශේෂ අවස්ථාවක් එනකොට උපන්දිනයක් වෙන්න පුළුවන්, හදවතින්ම අපි කියනවා හැපි බර්ත්ඩේ කියලා. ඒ වගේම කවුරු හරි හොඳක් හොඳින් යමක් හොඳට සාර්ථකව කරපුවම, විභාගය පාස් වුණාම, ජීවිතේ ප්‍රොමෝෂනයක් හම්බුණාම අපි කියනවා කන්ග්‍රැචුලේෂන්ස්, අපේ සුභාශිංසන බාර ගන්න කියලා අපි කියනවා. මෙන්න මේ දේවල් රත්තරන් අම්මිතාත්තේ දුවේපතේ ලොකු වයිබ්‍රේෂන් එකක් ඇති කරන අපේ ජීවිතය තුළ. අපි ප්‍රාර්ථනා කරන කෙනයි ප්‍රාර්ථනය ලැබුණ කෙනයි අතර ලොකු බන්ධනයක් ලොකු බැඳීමක් ඇති කරනවා. මෙන්න මේ විශ්ෂක ප්‍රාර්ථනය ඇත්තටම හදවතින්ම ආවොත් අපේ සිංහල භාෂාවෙන් අද අපි ගොඩක් අය කියනවා මොක්කෙන් වෙනවයි කියලා යමක්. ඒ කියන්නේ අපේ ගට් ලෙවල් එකෙන්ම අපි යමක් කියනකොට, ආදරේ කියලා කියනකොට ඒක අනිත් පුද්ගලයාට දැනෙනවා, හොඳටම දැනෙනවා. ඒක ලොකු එනර්ජි එකක්, ඒක ලොකු ශක්තියක්, ඒක ලොකු වයිබ්‍රේෂන් එකක්. ඉතින් අපේ මේ ගිවිලා යන දවසක් දවසක් පාසා අපි හිමනම් අපිට නොමිලේ දෙන්න පුළුවන් දෙයක් තමයි මේ. ඕකට සල්ලි යනවාද කියන හැවොත් සල්ලි යන්නේ නැහැ. අත්‍යවශ්‍ය එක දෙයක් තියෙනවා, ඒ තමයි ජෙනුවින්නස්. දැට් ඉස් අපේ අවංකකම. අපේ අවංකකමින්ම හදවතින්ම අන්න ඒ දේ ආවොත් මොකද වෙන්නේ, අනිත් කෙනාට මේක සුභවාදී වයිබ්‍රේෂන් එකක් වගේ ගිහිල්ලා ඒ කෙනාගේ ජීවිතය තුළ ඒක ආලේපණයක් බවට පත් වෙනවා, ස්වාමීන් වහන්සේගේ බලයක් බවට පත් වෙනවා, ඒක අපේ ජීවිතෙන් නික්මෙන කිරණ බවට පත් වෙනවා. ඉතින් අපිට ආසයි නම් තව කෙනෙක්ව ජීවත් කරවන්නට රත්තරන් අම්මිතාති වියපුතේ, එහෙනම් අපි ජීවත් කරවමු. පොඩ්ඩක්වත් සල්ලි යන්නේ නැති මේ මිල, පොඩ්ඩක්වත් වෙහෙස වෙන්න නැති එකම දෙයයි කරන්නුනේ, හදවතට අවශ්‍ය කරන ඒ ශක්තිය අරගෙන හදවතින්ම අවංක භවින්ම really sincerely genuinely if you can wish another person all God's blessings to another person, deviyange varaprasadaya apita prarthana karannada puluwanna unwahanse ge varaprasadayat ekka ape varaprasadayat musu vela ape vibration ekak musu vela e pudgalage jeevithaya daninna patan ganna hariyata jeevithaya nikan tallu wenawa wage nikan neme tallu vela issarada yana wage thamai daninne suba prarthanawan ekka idirida yanagoda meka hari lassana addakima. ඉතින් ඒක නිසා සතරන් අම්මිතාති දුවේපතේ අපි පුළුවන් හැම වෙලාවකම අපි තනියම ජීවත් වෙන්නකෝ, අපි තාසයෙන් සතුටින් ජීවත් වෙන්න. ඉතින් ඒකින්ද ඒ සතුට අපි අනිත් අයත් එක්ක බෙදාගමු. අනිත් අයත් සතුටින් ඉන්නවට අපි කැමතිනේ. ඉතින් ඒකින්ද ඒ සතුට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රම සහ විදි අපි හොයාගමු අපේ ජීවිතය තුළ. පුංචි ඉඳලා ඉట్లా මතක් කරලා කියලා කොහොමද කියලා අහමු. අසනීපයි කියලා දැනගත්තොත් කෝල් එකක් දීලා දැන් කොහොමද කියලා අපි අහමු. පුළුවන් නම් බලන්න යමු. ඒතකොට මේ පුද්ගලයන් දැනේවි. මොකද ඒක හදවතින් කරද්දී ඒක ලොකු සුබ ප්‍රාර්ථනයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා රත්තරන් අම්මිතාති දුවේපතේ මේ පුංචි දේ කිරීම තුළ අපිට තව කෙනෙක්ව ජීවත් කරවලා තව කෙනෙක්ව සීක්‍රින් ඉදිරියට අරගෙන යන්න පුළුවන් නම්, ඒ කෙනාගේ ජීවිතය එදා දවසේදී ආශිර්වාදයක් වෙන්න පුළුවන් නම් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දෙයයි. එහෙනම් සුබ ප්‍රාර්ථනාවෙන් පිරි ලස්සන දවසක්, ලස්සන ඒ වගේම අද ඔබගේ ජීවිතේ ඇති කරගන්න දේ හැමදාම ඔබේ ජීවිතේ ප්‍රැක්ටිකලි එකතු කරන ප්‍රායෝගික එකතු කරගන්නට හැකි වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසුගෙන් පිටයි.